මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන. කලින් වීඩියෝ එකේ අපි කතා කළා ඉලෙක්ට්‍රිකල් මැෂින්ස් ගැන. එතකොට අපි කිව්වා ඉලෙක්ට්‍රිකල් මැෂින් එකක් කියලා කියන්නේ මොකද්ද කියලා. එතකොට ඉලෙක්ට්‍රිකල් මැෂින් එකක් කියන්නේ මොකද්ද කියන කේදී අපි කතා කළේ මෙකනිකල් එනර්ජි එක ඉලෙක්ට්‍රිකල් එනර්ජි එකට හරි ඉලෙක්ට්‍රිකල් එනර්ජි එක මෙකනිකල් එනර්ජි එකට හරි කන්වර්ට් කරන මැෂින් එකක් කියලා. එතකොට හැබැයි අපි ඉලෙක්ට්‍රිකල් මැෂින්ස් යටතේ කතා කළා ඒක තවත් කොටස් දෙකකට බෙදෙනවා කියලා. स्टैटिक मशीन्स एंड रोटेटिंग मशीन्स इतने स्टैटिक मशीन्स अभी ट्रांसफॉर्म इलेक्ट्रिकल मशीन गत्ता एनर्जी कन्वर्शन सिद्ध नौनेटम ट्रांसफॉर्म एनर्जी कन्वर्शन सिद्ध मेतम इको वोल्टेज स्टेप අප් කරනවා නැත්නම් ස්ටෙප් ඩවුන් කරන එක තමයි කරන්නේ. කියන්නේ මෙහෙම දෙයක්. දැන් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ෆෝන් එක කෙලින්ම සොකට් අවුට්ලට් එකට, කියන්නේ ප්ලග් පොයින්ට් එකට ගැහුවා කියලා හිතන්න. එහෙම ගහලා වැඩ කරන්න පුළුවන් ද අපිට? දැන් ඔයාගේ ෆෝන් එකේ නම් ඒ ඩිවයිස් එකේ රේට් එක වෝල්ට් 120ක් වගේ වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් අපිට ප්ලග් පොයින්ට් එකෙන් අපිට එන්නේ 230ක් නේ. වෝල්ට් 230ක් තමයි එතනින් එන්නේ. එතකොට එතන වෙන ඕවර් වෝල්ටේජ් එකක් ඇවිල්ලා ඔයාගේ ෆෝන් එක පිච්චෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාම අන්න ඒ වගේ තැන්වලදී අපි මේ ට්‍රාන්ස්ෆෝමර් කියන එක යූස් කරනවා. ඒ කියන්නේ එතෙන්දී අපි කරන්නේ ස්ටෙප් ඩවුන් කරන එක. वोल्टेज के स्टेप डाउन करने का ही कराने क्या नहीं है वोल्टेज के विशाल अड़क मतम इतनी सिद्ध कराने इतकोट हितान को जनरेटिंग स्टेशन क्या पवर जनरेटिंग स्टेशन इतकोट ඒ වගේ තැන්වලදී සෑහෙන ලොකු වෝල්ටේජ් එකක් තමයි අපිට එන්නේ. ඒ වුණාට අපි ගෙදෙට්ට ගන්නේ 230 වෝල්ට් 230ක් තමයි ගෙදෙට්ට ගන්නේ. එතකොට ඒ එතෙන්දී ඒ ප්‍රොසෙස් එකේදී සෑහෙන ස්ටෙප් ඩවුන් වෙලා තමයි අවිල්ල තියෙන්නේ අපේ ගෙදෙට්ට එන වෝල්ටේජ් එක. අන්න ඒ වගේ තැන්වලදී අන්න ඒක තමයි ට්‍රාන්ස්ෆෝමර් එකේ ෆන්ක්ෂන් එක. ඒක තමයි ට්‍රාන්ස්ෆෝමර් එක කරන්නේ මොකද්ද? ट्रांसफॉर्मर की यूज करना एको वोल्टेज के स्टेप अप करना नेत्तं स्टेप डाउन करना ट्रांसफॉर्मर का भी यूज करना ईलंगट ऑपरेटिंग प्रिंसिपल ऑफ ट्रांसफॉर्म मुखद ऑपरेटिंग प्रिंसिपल मे ट्रांसफॉर्मर के मेक गने चुट्टा कियुना इलेक्ट्रिकल मशीन अंतिम वगे अरे ऑपरेटिंग इलेक्ट्रिकल मशीन ऑपरेट प्रिंसिपल प्रिंसिपल अंतिम प्रिंसिपल ट्रांसफॉर्मर एक्शन कथाकला मतकना इतकोट मेके මේකෙදි ඇත්තටම භාවිතා වෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. මේක වැඩ කරන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය යටතේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝමැග්නටික් ඉන්ඩක්ෂන් එක. අන්න ඒක තමයි මේකේ ප්‍රින්සිපල් එක. මේකේ යොදාගන්නේ අපි ඒක. එතකොට මේකෙ මෙහෙම ට්‍රාන්ස්ෆෝමර් එකක කොටස් තුනක් තියෙනවා. එකක් ප්‍රයිමරි වයින්ඩින් එක, අනිත් සෙකන්ඩරි වයින්ඩින් එක, අනිත් එක කෝ එක. ඇත්තටම මේ වයින්ඩින්ග්ස් දෙක මේකට දාලා අපිට කොටස් දෙකයි කියන්න පුළුවන්, වයින්ඩින් එකයි කෝ එකයි කියලා. එතකොට මේ වයින්ඩින් එක හදලා තියෙන්නේ කොපර් වලින්. වයින්ඩින් එක හදලා තියෙන්නේ කොපර් වලින්. එතකොට කෝ එක, අපේ කෝ එක හදලා තියෙන්නේ ස්ටීල් වලින්. කෝ එක හදලා තියෙන්නේ ස්ටීල් වලින්. වයින්ඩින්ග්ස් හදලා තියෙන කොපර් වලින්. එතකොට මේකෙදි මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ. අපි මෙතෙන්ට ප්‍රයිමරි එකට තමයි සප්ලයි එක දෙන්නේ. මේ සෙකන්ඩරි එකෙන් අපි ලෝඩ් දෙකට කනෙක්ට් කරලා එළියට ගන්නවා අවුට්පුට් එක. එතකොට මෙතෙන්දී අපි සප්ලයි එක දෙන්නේ ඔල්ටර්නේටින් කරන්ට් එක.
හත්යාවර්ත ධාරාවක් තමයි සප්ලයි එක විදිහට ප්‍රයිමරි වයින්ඩින් එකට දෙන්නේ. එතකොට ඔගලන්ට මතක නම් අර ප්‍රින්සිපල්ස් හතරේ අපි කතා කළා. පළවෙනි ප්‍රින්සිපල් එක අපි කන්ඩක්ටර් එකකින් කරන්ට් එකක් යවනවා නම් ඒ කන්ඩක්ටර් එක වටේට චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා කියලා අපි කතා කළා. එතකොට මෙතෙන්දි වෙලා තියෙන්නෙත් එහෙම දෙයක් තමයි. කියන්න මෙතෙන්දී ටර්න්ස් ගොඩක් තියෙනවා, කොයිල් එකේ ටර්න්ස් ගොඩක් තියෙනවා. එතකොට මේක අපිට සලකන්න පුළුවන් කන්ඩක්ට් එකක් විදියට මේක ගන්න. එතකොට මේ කන්ඩක්ට් එක දිගේ කරන්ට් එකක් යද්දි මේක වටේට හැම එකක් වටේටම ඇති වෙනවා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක්. ඊට පස්සේ මෙහෙම ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් ඇති වුණාට පස්සේ ඒ කියන්නේ මෙතනින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරනවා ප්‍රයිමරි වයින්ඩින් එකේ. ඊට පස්සේ ඒ මගින් ඇතිවෙනවා මැග්නටික් ෆ්ලක්ස් එකක්. මේ කෝ එකේ ට්‍රාන්ස්ෆෝම එකේ කෝ එකේ මැග්නටික් ෆ්ලක්ස් එකක් ඇති වෙනවා. මේ මැග්නටික් ෆ්ලක්ස් එකත් ඕල්ටර්නේට්, ඒකත් ප්‍රත්‍යාවර්තයි. ඊට පස්සේ මේ ෆ්ලක්ස් එක මේ විදිහටම මේ සෙකන්ඩරි වයින්ඩින් එක හරහාත් යනවා. එහෙම සෙකන්ඩරි වයින්ඩින් එක හරහා ගියාට පස්සේ මේ සෙකන්ඩරි වයින්ඩින් එකේ EMF එකක් ඉන්ඩියුස් වෙනවා. EMF කියලා කියන්නේ ඉලෙක්ට්‍රික් මෝටිව් ෆෝස්. ඉලෙක්ට්‍රික් මෝටිව් ෆෝස් එකක් ඉන්ඩියුස් වෙනවා මේ සෙකන්ඩරි වයින්ඩින් එකේ. ඒක තමයි මේකේ ඔපරේෂන් එක, ට්‍රාන්ස්ෆෝම එකේ ඔපරේෂන් එක තමයි ඒක. එතකොට මේකෙදි අපි ඔපරේෂන් එක ගැන කතා කරන්නේ මේ ට්‍රාන්ස්ෆෝම එක අයිඩියල් කියලා සලකලා. ඒ කියන්නේ අයිඩියල් ට්‍රාන්ස්ෆෝම එකක් විදිහට මේක සලකලා තමයි අපි ඔපරේෂන් එක ගැන මෙතෙන්දි කතා කළේ. අයිඩියල් ට්‍රාන්ස්ෆෝම එකක් කියලා කියන්නේ දැන් මේකේ කොටස් දෙකයිනේ, වයින්ඩින්ග් තියෙනවා, කෝ එක තියෙනවා. එතකොට වයින්ඩින්ග්ස් වලින්වත් කෝ එකකින්වත් පවර් ලොස් එකක් වෙන්නේ නැහැ කියලා සලකලා තමයි අපි මේක කරන්නේ. ඒ කියන්නේ ඔපරේෂන් එක ගැන කතා කරන්නේ අපි එහෙම ලොස් එකක් වෙන්නේ නැහැ කියලා සලකලා. එතකොට ලොස් එකක් වෙනව නම් මේකේ වයින්ඩින්ග්ස් වල අපිට තියෙන්න පුළුවන් ප්‍රැක්ටිකලි අපි ගද්දී මේ වයින්ඩින්ග්ස් වල තියෙනවා රෙසිස්ටන්සස්. එතකොට මේ කෝ එකේ ලොස් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ ලොසස් ඔක්කොම නිග්ලෙක්ට් කරලා තමයි අපි අයිඩියල් ට්‍රාන්ස්ෆෝම එකක් සලකලයි මේ ඔපරේෂන් කොහොමද ඔපරේට් වෙන්නේ කියලා ඔපරේටින් ප්‍රින්සිපල් එක ගැන කතා කළේ. හරි, ඒක එහෙම. ඊට පස්සේ මෙතෙන්දී අපි කතා කරනවා මැග්නටික් ෆ්ලක්ස් ප්‍රොඩියුස්ඩ් ඉන් ට්‍රාන්ස්ෆෝමර් කියලා එකක්. ඒක මෙහෙම. දැන් මං අර කිව්වනේ, මං කිව්වා මුලින්ම ප්‍රයිමරි එකේ ඕල්ටර්නේටින් කරන්ට් එකක් දෙනවා, ඊට පස්සේ කෝ එකේ ෆ්ලක්ස් එකක් ජෙනරේට් වෙනවා, ඊට පස්සේ ඒ ෆ්ලක්ස් එක සෙකන්ඩරි එක හරහා යනවා, ඊට පස්සේ සෙකන්ඩරි එකේ EMF එකක් ඇති වෙනවා, එහෙම එහෙම කියලා මම කිව්වනේ. එතකොට මේක මෙහෙම. මුලින්ම මෙන්න මෙතන ප්‍රයිමරි එකේ කරන්ට් එකක් යවද්දී මෙන්න මේ ප්‍රයිමරි එක හරහා මේ ප්‍රයිමරි එකේ EMF එකක් ඉන්ඩියුස් වෙනවා. ඒක මියුචුවල් ඉන්ඩක්ටන්ස්. ඔගලන්ට මතක ඇති කියලා හිතනවා සෙල්ෆ් ඉන් සොරි මියුචුවල් ඉන්ඩක්ට මියුචුවල් ඉන්ඩක්ටන්ස් නෙමෙයි, ඒක වැරදුනා, සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් එකක් තමයි ප්‍රයිමරි එකේ ඇති වෙන්නේ. ඔගලන්ට මතක ඇති කියලා හිතනවා සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් ප්‍රයිමරි ඉන්ඩක්ටන්ස් කියන්නේ මොනවද කියලා ඔගොල්ලෝ දන්නාද කියලා හිතලා මම කරන් යනවා. එතකොට ප්‍රයිමරි එකේ ඇති වෙන්නේ සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් එක. ඒ කියන්නේ තමන්ම තමයි තමන් මේ වයින්ඩින් එක හරහා කරන්ට් එක ගියාට පස්සේ ඒකේ ෆ්ලක්ස් එකක් එයාම ජෙනරේට් කරගන්නවා. ඒක සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් එක. එතකොට දැන් මෙතන පැරඩේස් ලෝ එකෙන් අපිට ලියන්න පුළුවන් මේක අපි VVE කියලා නොගෙන අපි මේක ගමුකෝ ES කියලා ගමු. මේක EP කියලා ගමු. මුලින්ම EP එක ගත්තොත් ඔයගලන්ට මතක ඇති මම කලින් කිව්වා EMF එක directly proportional වෙනවා rate of change of flux. flux එක වෙනස් වීම ශීඝ්‍රතාවයට මේක proportional වෙනවා කියලා මම කිව්වා මතක ඇති. ඊට පස්සේ අපි ඒක ලිව්වා මෙහෙම සමානයි lens flow එකෙන් මෙහෙම ආවා. වෙන ලකුණු lens flow එකෙන් ආවා. මෙන්න මෙහෙම ඉක්වේෂන් එකක් අපි අන්තිමට ගත්තා.
හරි. දැන් ඒක තමයි මෙතනට මේ අප්ලයි කරලා තියෙන්නේ. මේකේ අපි ප්‍රයිමරි එක සැලකුවත් එහෙම ප්‍රයිමරි එකේ ඇතිවන ඉන්ඩක්ටන්ස් එක. ඒක සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් එකක්. ඒ සෙල්ෆ් ඉන්ඩක්ටන්ස් එක අපිට ලියන්න පුළුවන්. මෙතන මෙතෙන්ට අපිට තව දාන්න පුළුවන් n කියලා. මේක එක ටර්න් එකක් නෙමෙයි කියන ටර්න්ස් ගොඩක් තියෙන නිසා අපිට මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන් n එක ටර්න්ස් ගන්න. එතකොට මේක අපි මෙතන ප්‍රයිමරි එකට දැම්මොත් එහෙම වැලිඩේස් ලෝ එක අපිට මෙහෙම ලියන්න පුළුවන් ප්‍රයිමරි එකේ පොටවල් සංඛ්‍යාව ඒක වැඩි කරන්න පුළුවන් ප්‍රයිමරි එක හරහා ෆ්ලක්ස් එකේ චේන්ජ් වීම. ඒ කියන්නේ රේට් ඔෆ් චේන්ජ් ඔෆ් ෆ්ලක්ස් ප්‍රයිමරි එක හරහා ඇතුළු රේට් ඔෆ් චේන්ජ් ඔෆ් ෆ්ලක්ස් එක මේ විදිහට ලියන්න පුළුවන් අපිට EMF එක. හරි. මේක self inductance. මේක mutual inductance. මොකද දැන් මෙයාගේ self inductance එකක් වෙලා ඊට පස්සේ මෙයාගෙන් යන flux එක මෙයාගේ හරහා ගිහිල්ලා නේ මෙයා ඇති කරගන්නේ මෙයාගේ හරහා EMF එක. එතකොට මෙයා ඇති කරගන්නේ mutual inductance එක. එතකොට මේ mutual inductance එක සමානයි කියලා අපිට මෙහෙම ලියන්න පුළුවන්. මම කියන්නේ මෙතන VS VP කියලා කියන එක ගන්නත් අපි මුලින්ම මෙහෙම ගමුකෝ. මෙහෙම කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් E1 එක E P එක ප්‍රයිමරි එකේ EMF එක අපි ලියන්න පුළුවන් VP ට සමානයි කියලා. VP කියලා කියන්නේ අපි මෙතෙන්ට දෙන ඉන්පුට් කරන වෝල්ටේජ් එක. VP කියලා කියන්නේ ඒකට සමානයි කියලා අපිට කියන්න පුළුවන් සහ ES එක සමානයි කියලා අපිට කියන්න පුළුවන් VS එකට. එතකොට ඒ කියන්නේ මෙතෙන්දී මේක මෙහෙම ගන්න පුළුවන් අපි මේක ideal කියලා ගත්ත නිසා විතරයි. ඒ කියන්නේ මේකෙදි මේ කියන්නේ EMF එක ප්‍රයිමරි එකේ EMF එක සමාන වෙනවා ප්‍රයිමරි එකට අපි දෙන වෝල්ටේජ් එකට සහ සෙකන්ඩරි එකේ EMF එක සමාන වෙනවා අපි සෙකන්ඩරි එකෙන් පිටතට ගන්න වෝල්ටේජ් එකට කියලයි මේ කියන්නේ. මෙහෙම වෙන්න පුළුවන් මේක ideal කියලා සලකන නිසා විතරයි. එතකොට එහෙම සලකලා තමයි මේ මෙතන VS VP කියලා දාලා තින්නේ. හරි. දැන් එහෙම සලකලා අපි මේ විදිහට ප්‍රකාශයකුත් ගන්නවා. මේ ප්‍රකාශය අරගෙන මේකේ දිනතරින කැපිලා යනවානේ. ඊට පස්සේ දිනතරින කැපිලා ගියාට පස්සේ මෙන්න මේකට අපි කියනවා NP බෙදීම NS කියන එකට අපි කියනවා ට්‍රාන්ස්ෆෝමර් රේෂියෝ කියලා. ට්‍රාන්ස්ෆෝමර් विशाल स्टेप डाउन ट्रांसफॉर्म विशाल अड़ेला मेक लोकना प्राइमरी ටර්න්ස් ගන්නට වඩා සෙකන්ඩරි එකේ ටර්න්ස් ගන්න අඩු වෙනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ ඒක ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝම් එකක් කියලා. ඒ වගේම අනිත් පැත්තට ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝම් එකක් කියලා කියන්නේ එකට වඩා මේක අඩු වෙනවා කියලා කියන්නේ මෙයා වැඩි වෙනවා කියන එකනේ. ඒ කියන්නේ සෙකන්ඩරි එකේ ටර්න්ස් ගන්න වැඩි වෙනවා කියන එක. එතකොට සෙකන්ඩරි එකේ ටර්න්ස් ගන්න වැඩි වෙනවා කියලා කියන්නේ ඒක ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝම් එකක් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි ප්‍රයිමරි එකට වඩා සෙකන්ඩරි එකේ ටර්න්ස් ගන්න අඩුයි නම් ඒක ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝම් එකක්. ප්‍රයිමරි එකට වඩා සෙකන්ඩරි එකේ ටර්න්ස් ගන්න වැඩි නම් ඒක ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝම් එකක්. එහෙමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මෙතෙන්දී ඔයගොල්ලෝ දන්නවා P පවර් එක සමානයි I V කියලා අපි කියන. එතකොට මෙතෙන්දී
මේක ඇත්තටම සිම්පල් ලයිව් වෙන්න ඕනේ. මොකද හේතුව මම කිව්වා මේක අපි දෙන්නේ ආල්ටර්නේටින් කරන්ට් එකක්. එතකොට ඒවා අපි සිම්පල් වලින් DC ඒවා විතරයි කැපිටල් වලින් ලියන්නේ, අනිත් ඒවා සිම්පල් වලින් ලියන්න කියලා මම කිව්වා. මේවා සිම්පල් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්දී අපිට මේක මෙහෙමත් ලියන්න පුළුවන්නේ. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මේවා ඒ ලෙවල් කාලේ. අපිට මෙහෙම ඉක්වේෂන් එකක් ගත්තා කි I2 equals N2 N1 NP මෙතන NP NF. එතකොට තව මේක අපිට මෙතනින් ගත්තා වගේ මෙතෙන්ට මේක අපිට ආයෙත් ගන්න පුළුවන් මෙහෙම VS VP මෙතන පොඩි වරදක් වෙලා තියෙනවා. මම ඒකයි මකලා හදන්නම්. මෙතන මේක මාරු වෙන්න ඕනේ. මෙතන I1 කියන එක මම P කියලාම දාන්න. එතකොට වැරදෙන්නේ නැහැ. P කියලා කියන්නේ ප්‍රයිමරි එකේ කරන්ට් එක. මේක සෙකන්ඩරි එකේ කරන්ට් එක. මේක NH NP. එතකොට මේක NF NP. මේක මෙහෙම මෙන්න මේ equations දෙකෙන් අපිට ගන්න පුළුවන් අන්තිමට එකක් මෙහෙම VP IP VS IS කියලා. මේකෙන් අදහස් වෙන්නේ VI කියන එක මං කිව්වනේ power එක කියලා. ඒ කියන්නේ මෙතෙන්දි මේ කියන්නේ primary එකේ power එක සම්පූර්ණයෙන්ම secondary එකෙන් අපිට එළියට ගන්න පුළුවන් කියලායි කියන්නේ. මොකද මෙහෙම වෙන්නේ මේක ideal නිසා විතරමයි. එතකොට ඒක මම කිව්වේ මේකයි. දැන් අපිට හිතෙන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝම එකක් power consume කරනවද නැත්නම් energy store කරනවද කියලා. ඒ විදිහට අපිට හිතුනොත් එතකොට අපිට මෙන්න මෙහෙම මේක prove කරලා අපිට කියන්න පුළුවන් මෙයා energy store කරගන්නෙත් නැහැ power consume කරන්නෙත් නැහැ කියලා. මොකද දෙන power එකම එළියට ගන්නත් පුළුවන් අපිට. ඒ කියන්නේ ඇත්තටම මෙයා කිසිම දෙයක් තියාගෙනවත් පාවිච්චි කරලවත් මුකුත් කරලා නැහැ. එතකොට ඒ කොටස එහෙමයි වෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ සිම්බල් ඇන්ඩ් සර්කිට් ඔෆ් ට්‍රාන්ස්ෆෝම්. එතකොට මේ තියෙන්නේ මේ දෙක ට්‍රාන්ස්ෆෝම් එකේ සිම්බල්ස්. මේ තියෙන්නේ එතකොට මේක මේ තියෙන්නේ සර්කිට් එක. ideal transform එකක circuit එකක් තමයි මේ තියෙන්නේ ideal එක.